රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. මිනිස්සු විදිහට අපිව ශිෂ්ටාචාරවත් මගකට ගෙන ගියේ කෘෂිකර්මාන්තය කියන එක ලෝකය පුරා පිළිගත්තු මතය. එහෙම කාලවකවානුවක අපේ රටේ කෘෂිකර්මාන්තයේ හෙට දවස නගා සිටුවන්න ඔබට අවශ්‍ය දැනුම අත්දැකීම අරගෙන යන වැඩසටහන තමයි රන් බිමට අරුණැල්ල වැඩසටහන කියලා කියන්නේ. ඔයාගේ කොච්චර තියෙනවද අක්කර? අපි අක්කර මේ කන්නේ කරලා තියෙනවා අක්කර 2998. දුක්සම් සම්මුත. අක්කර 25ක් කියලා. ඒතර ඔබතුමාලා මේ තනිකරම මේ පාර ආණ්ඩුවෙන් දීපු කාබනික පොර තමයි භාවිතා කරලා තියෙන්නේ. ඔව්. ඒවයි අපි ඔබතුමාලා නිෂ්පාදනය කරපු දේ සහ රජයෙන් ලබා දුන්න කාබනික පොර. තර මේක හදනකොට පොඩි දෙනකොට පොඩි බයක් තිබ්බා නිෂ්පාදනයේ අඩුවක් වෙයි කියලා. ඔව් සෑහෙන බයකින් තමයි පටන් ගත්තේ. හැබැයි දැන් හදලා බැලුවාම දැනෙන්නේ නැහැ එහෙම දෙයක්. දැනෙන්නේ නැහැ නිෂ්පාදනයේ පොඩි අඩුවක් තියෙයි නමුත් සාර්ථකයි. ඒ වගේම මේ නිෂ්පාදනයේ පොඩක් අඩු වෙයි කියලා හිතන්නමාරු. හිතන්නමාරු. රන් කියන ගේවන්ට වැඩි අපිට හොඳට වෙයි කියලා. බොල් නැහැ. මේක තමයි ලොකුම දේ මේ මේ පාර මම ගියපු හැමතැනකම දැක්කා බොල් නැහැ. බොල් නැහැ. එතකොට V වැඩි වෙලා එතකොට බර වැඩි වෙනවා. ඔය වියට වාසිය එක. මේ පාර බත්කූරා ඉන්නවා මකුළුවා ඉන්නවා ගැඩවිලා ඉන්නවා සියලුම සත්තු ඉන්නවා ඒ නිසා අපිට කෘමිනාශක ගහන්න ඕනේ නැහැ සමහරු යායේ තනින් තන රසායනික පොරත් පොඩ පොඩ ගැහුවා හැබැයි ඉතින් ඒ කියන්නේ රජයේ විසින් දුන්න කාබනික පොහොරවල ගැටලුවක් නැහැ කියන එකයි කියන්නේ ඒක හරියට භාවිතා කරා නම් ගැටලුවක් නැහැ අපිට තියෙන්නේ පොඩ්ඩක් මම හිතනවා මේ අපිට පොඩ්ඩක් ඒක අර ගැඩුමක් තියෙන මදි වුණා කොයි එක අපිට කියන්නේ අපේ 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 දැනුවත් කරන්න ඒ ප්‍රශ්න තියෙනවා ඔව් ඒ කියන්නේ ගොවියව හරියට මේ පිළිබඳ දැනුවත් නොකිරීම පිළිබඳ හැබැයි අපිට මේ කාබනික පොහොර මේ හදන අයට හදාගෙනම කරනවා නම් තමයි මේක සාර්ථක වෙන්නේ මොකද අපේ කුඹුරේ අස්සන්න මීටත් වඩා ඒ කියන්නේ කාබනික පොහොර තාක්ෂණය ගොවියට දීලා ගොවියටම හදන්න දෙනවා එහෙම කරනවා නම් තමයි සාර්ථක වෙන්නේ නෑ මේක වෙලා තියන්නේ මම තුමා දැන් ගොවියා පුරුදු වෙලා තියෙන ගොවියා යාන්ත්‍රීකරණය වෙලානේ ගෙනාව ගහුවා ගියා හැබැයි මේක පොහොර ටික හදලා කැප කරලා එහෙම කරන්න ටිකක් සමහර ගොවියෝ කම්මැලි මේකට කැප ඒක දැන් මෙහෙමයි දැන් කාබනික කෘෂිකර්මාන්තයේ තියෙන එකම දේ තමයි අක්කා ගොවියා කැප කිරීමක් කරන්න ඕනේ අර වගේ බෑ අරක ගැහුවා රසායනික ගැහුවා තෙල් ටික ගැහුවා පොහොර ටික ගැහුවා ගෙදර ගියා මේක එහෙම බෑ මේක ඉතින් කුඹුරෙම ඉන්න ඕනේ අපි කතානි කරනවා කාබනික පොහොර දාලා තමයි කුඹුරු සකස් කරුවේ. ඉතින් මේ ගාන හොඳ අස්සයන්ක් තියෙන මෙලගමන් වලට වැඩිය. රසායනික පොහොර වලට වැඩිය. හැම අක්කක්ティම මේ සාර්ථකයි. මොල් අඩුයිනේ කරන්නේ. මොල් අඩුයි. මොල් අඩුයි මේ අස්සයන් තියෙන හොඳ. එතන අස්සයන් මොකක් වැඩි ගියේ? අපිම හදපු රසායනික. අපි හදපු කාබනික පොහොර තමයි දෙන්නේ. මගේ නම එජේ ඥානසේකර. මම දොමගොඩ උතුරු ගොවි සංවිධානයේ සභාපති. ඒ වගේම මම මේ පෞද්ගලික විත්‍රි ගොවියක් කරගෙන යනවා මේ අක්කර මගේ තියෙන අක්කර දෙකක් ඒ අක්කර දෙකම විත්‍රි විය හදනවා මේ ගමන අපි මේ 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 අක්කර දෙකම මේ සේරම මේ රසායන පොහොර නැති නිසා කාබනික පොහොරෙන් ගෙදර හදලා ඒව දාපුව තමයි මේ මේ තියෙන්නේ මේ පැත්ත ගෙදර හදලා දාපුව මේ තියෙන්නේ සල්ලියට ගහලා දාපුව ඊළඟට අපි අර රජෙන් දීපු දියර පොහොර පාවිච්චි කරුවා ඒකේ අර නැනෝනයිට්‍රජන් කියලා ආපු එකට වැඩිය ප්‍රතිඵල තියෙනවා මට පෙන්නන්න පුළුවන් අර යහපැත්තට ගියාම අර මාළු දාලා අර ගඳයි කියලා දීපු එක ඊට වැඩිය හොඳට කොළ පාටට හැදුනා ඒවා. ඒවා හුඟක් සාරවත්. සමහර ඒවා මට හිතෙනවා අරකට වැඩිය හොඳයි කියලා ගඳයි කියලා. ඒ ගඳ තියෙන්නේ ඒ ගහනකොට ගඳයි. ඒක පැය දෙකක් තුනක් යනකොට නැතුව යනවා. ඉතින් ඊට වැඩිය සැර තියෙනවා අපි හැමෝම නේද රසායනික මේ බෙහෙත් ගහනකොට අපිට ගෙවල් වල ඉන්න බෑ.
එතකොට ඒව කතා කරේ කතා කළේ නෑනේ මාධ්‍ය වලින් අපිට කතා කළේ මේක ගඳ විතරයි ගඳ පෑදයක් යනකොට ඊට පස්සේ බලන්න අර ගිරවානේ ඒව දාපු ඒවා මම නම් මේ රජින් දෙපිට නිසා මම ඒව පාවිච්චි කළා ඒ වගේම අපිට රජින් දීපු කරල් පොරවක්වත් මම ගත්තේ නෑ ඒක මේ අහන්න මේ ධර්මාත්මකින් තාම මෙහෙ තියෙනවා අපි ඒව නැතුව තමයි මේ වගා කරලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කළුතර දිස්ත්‍රික්කේ සාමාන්‍ය විවාග කරනවා දල වශයෙන් හෙක්ටර් 12000ක විතර ප්‍රමාණයක් විවාග කරනවා මේකෙදි පළවෙනි වතාවට තමයි අපේ රජය ගත්ත තීන්දුව විසින් ගරු මහින්දානන්ද ඇමතුමාගේ නායකත්වයෙන් යුතුව ගත්ත තීන්දුව මේ ක්‍රියාත්මක කළේ මේ කාබනික පොහොර වගාව. මොකද අපි දීර්ඝ කාලයක් කරේ රසායනික පොහොර. ඒ රසායනික පොහොර ගහපු වැහෙන් මේ සත්තු පණුව සියල්ල නැති වෙලා ගියා. හැබැයි අපි කාබනික පොහොර පටන් ගත්තා මිල්ලනිය මේ කෝජන් සේවා මධ්‍යස්ථානයේ කිසිදු රසායනික පොහොරයක් දැම්මේ නැහැ. මේ යාය ගත්තාම රසායන පොහොර පාවිච්චි කරේපෙ නැති යාය. අද ඉතාමත් සාර්ථකව තියෙනවා. අනිත් එක තමයි මේකේ වැදගත්කම වෙනදට අපි මේ වීකරලා කත ගෑවට පස්සේ වීකරලේ බොල් වීයට ප්‍රමාණය වැඩි. අද ඒ වුණාට මේක මගේ හිතේ 98%ක්ම සාර්ථකයි. අද අපි අවධානය යොමු කරේ කළුතර දිස්ත්‍රික්කය. කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 12400ක් ගොවීන් වගා කරලා තියෙනවා බණ්ඩාරග මාසනේ මිල්ලනිය ගොවි ජන සේවා බල ප්‍රදේශයේ තමයි අපි අද අවධානය යොමු කරේ මේ ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර භාවිතා කරලා තමයි දිගින් දිගට වගා කරලා තියෙන්නේ නමුත් රජයේ විසින් ලබා දුන්න කාබනික ඝන පොහොර දියර පොහොර නැනෝ නයිට්‍රජන් සහ රතු පොහොර හරියටම භාවිතා කරලා තිනවා මේ ගොවීන් හැම ගොවියෙක්ම කියන්නේ ඒ පොහොර හරියට භාවිතා කරොත් නිෂ්පාදනය ඉතාම අඩුවක් තමයි වෙන්නේ හරියට කරොත්ින් ගැටලුවක් නැහැ කියන එක එනිසා අපි අද ගොවි බිමේ අපි හෙක්ටයාර 2000ක් විතර අපි නිරීක්ෂණය කරා මේ ප්‍රදේශයේ හැම ගොවියෙක්ම කිව්වේ මේ වැඩපිළිවෙල සාර්ථකයි කියන එක. ඒ වගේම මේක හරියට කරොත් මේකට පොඩි කැපකිරීමක් කරන්න ඕනේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. මේ රජයේ විසින් ලබා දුන්න පොහොර හරියටම භාවිතා කරොත් මේ කටයුත්ත කරගන්න පුළුවන් නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ කියන එක තමයි ගොවියන්ගේ මතය. ගම්බිරිස් රබර් පුරුදු එතනින් ගහම් පොල් තේ වලට කිසිම දෙයකට රසායනික පොහොර අවශ්‍ය නැහැ. අපි අද කරන්නේ මොකද? රටේ තියෙන හොඳම වස ටික කාලා අපේ ජීවිතේ ඉක්මනින්ම කෙටි කරගන්න. අපි හදාගන්න පොහොර ටික තමයි අපේ එළවලු ටිකට ඇත්තටම පොහොරක් වෙන්නේ. රසායන පොහොර කිසිම දෙයක් දාන්න අවස්ථාවක් නැහැ හොඳට පළදාව තියෙනවා. අපි හදාගන්න දේවල් රසයෙන් හැම හරිම වෙනස්. අද ළමයෙකුට ගහක කොළක තියෙන ගෙඩියක්වත් කන්න බෑ. ඒවටත් රසායනිකවල විස ගිහිල්ලා ඒ ගෙඩියක් ඇවොත් ඒ ළමයට හැදෙන ලෙඩේවත් හොයාගන්න බෑ අඩු ගන්න. ආ ජනාධිපතිතුමා මේ අරන් තියෙන තීරණයෙන් නම් හිසනම ආචාර කරනවා. සියලුම ලංකාවේ පුරවැසියන්ට කියන්න කැමතියි කාමිනික පොහොර වලින් පොල් වගාව සහ අනිකුත් වගාවන් කරන්න පුළුවන් කියලා. පවතින රජයෙන් කරපු දේ ඇත්තටම ලොකුම දෙයක්. මේක ඇවිල්ලා මේ රසායනික පොහොරේ දුපු ගුවන් පැලය. මේ තනි V8කින් පැලවෙච්ච ගුවන් ගහක් තමයි මේ තියෙන්නේ. මේ තනි පැලයක් හිටවපු ගුවන් පඳුරක් තමයි මේ තියෙන්නේ. බලන්න මේ දෙකේ වෙනස. පැහැදිලිවම කාබනික වගාවත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. කාබනික පොහොර යෙදුවයි කියලා ඵලදායිතාවයේ අඩුවීමක් හෝ වෙනත් ඌනතාවයන් නිසා අපේ භෝගවලට හානි වීමක් හෝ සිදු වෙන්නේ නැහැ. ඇත්තටම අපි අත්දැකීම අනුව I just want to give a message to Sri Lanka to really encourage රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතය වෙත මාරුවීම ඉතාමත් ඥානාන්විත ක්‍රියාවක්. කෘෂි කර්මාන්තය සඳහා රසායනික ද්‍රව්‍ය අවම ලෙස භාවිත කිරීම වැදගත් වෙනවා. කැනඩාව තවත් කාබනික ආහාර සඳහා සූදානම්. මම ශ්‍රී ලංකාව ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. අපි පසුගිය වසර 15 පුරාම ලංකාවේ කාබනික වගාව කරන ගොවියන් සමග එකතු වෙලා කැනඩාවේ ඉතාමත් සාර්ථක කාබනික නිෂ්පාදනයන් සඳහා වෙළඳපොළක් නිර්මාණය කරලා තියෙනවා. අපේ මව් රටේ අපිට උරුම මේ පාරිසරික ගොවිතැනත් සමග නැවතත් සම්බන්ධ වෙලා මේ වෙළඳපොළ තුල විශිෂ්ට ජයක් ලබන්න ඔබට සහයෝගය දෙන්න කැනඩාවේ ජීවත් වෙන ව්‍යාපාරිකයෙක් විදියට ඉදිරිපත් වෙන
දැනට මාසයකට පොහොර ටන් 3000ක් විතර වාගේ නිෂ්පාදනය වෙනවා. මේ පොහොර ටන් 3000න් 2500ක් විතර යන්නේ තේවලට. එළවලු වගාවට කාබනික පොහොර 10%කට එහා මම ලබා දෙනවා. ජාතික පොහොර නිකම් කාර්යාලයට පොහොර දෙන්න තමයි විභාගවට මේ පොහොර එක හදන්නේ. සුභජීවී තාක්ෂණයෙන් හදන පොහොරේ තියෙන වටිනාකම තමයි වැඩි පොහොර ප්‍රමාණයක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වී අක්කරයකට කිලෝ 360ක්. තේ අක්කරයකට කිලෝ 35 බෑග් 60ක් අවුරුද්දකට එකපාර. මේ වැඩසටහන රට පුරාම ගෙනියන්නට ඕනේ. ඉතින් මේ ගෙනියන්න නම් මේ දැනුම කාබනික පොහොර නිෂ්පාදකයාට දෙන්නත් ඕන. මේ තාක්ෂණය කාබනික පොහොර නිෂ්පාදකයාට දෙන්නත් ඕන. ගවිතන් කටයුතු වලට උනන්දුවක් දක්වන නිසා මගේ මිඩමක එළවලු කොටුවක් සහ කුඹුරු අක්කර 4ක් 5ක් පමණ වගා කරලා දිනවා. ඒ හැම දෙයක්ම කරලා තියෙන ගරු ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව වසවිසෙන් තොර වගාවක් සම්බන්ධයෙන් මා විසින්ම මගේ නෝනත් එක්ක එකතු වෙලා කොම්පෝස්ට් පොර හදාගෙන කුඹුරු වලට හා එළවලු කොටු වලට යොදන්නේ. මේ රසායනික පොර ගැහුවා වගේම තමයි පඳුර. කොම්පෝස්ට් පොර වලින් දාලා තියෙනවා. දැනිකර කොමයි කොමෝත්තයි අරක් ගාලින් යන්නේ. මං විසින් සොයාගත්ත ක්‍රමේ අමුවම අරගෙන ලූණු උරයකට දාලා වක්කඩ තියලා වතුර ගොම දිය වෙලා යන්න දුන්නම මුළු කුඹරටම ඒ ගොම දිය වෙලා වතුරත් එක්ක ගිහිල්ලා ඒ ගුවන්ගස් වලට පෝරක් හැටියට පාවිච්චි කරනවා. මම වගා කරලා තියෙන්නේ දේශීය වී වර්ග, කුරුළු තුඩ හා සුවඳල් වී වර්ග දෙක වගා කරලා තියෙනවා. ගොවිජන සේවකේ නිලධාරියෙක් ඇවිල්ලා අපිට තාක්ෂණ උපදේශකකට ලබා දෙන්නේ නැහැ. යම් කිසි වගාවන් වලට උපදේශන දෙනවා නම් මේක කරන්න මේ විදිය මෙහෙම විදිය කියලා මීට වැඩිය හොඳ ගොවි තැනක් කරගන්න පුළුවන් ගරු ජනාධිපතිතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ගොවිජන සේවකේ ඉන්න නිලධාරින්ට නියෝගයක් ලබා දෙන්න, මේ ගොවීන් දැනුවත් කරන්න කියලා ගොවි බිම් වලට ඇවිල්ලා. ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. අපි මේ සම්පූර්ණ බිම සකස් කරලා ඉස්සර වෙලා කළේ කොම්පෝස්ට් පොර යොදලා වැපුරුවා. ඊට පස්සේ දවස් මේ හතෙන් මේ දියර පොර ගැහුවා. දියර පොර ගහලා ඉවරලා නැවත අපි කොම්පෝස්ට් ඒ කාබනික පොර නිකුත් කළා කුඹරට. ඊට පස්සේ දවස් 45න් නැවත වතාවක් අර මේ කාබනික පොර තමයි දියර කරලා මේව කළා තමයි අපි මේ මේ කුඹර වපුරලා තියෙන්නේ. දැන් අපිට තියෙනවා ලොකු අස්වැන්නක් තියෙනවා දැනගන්න තියෙනවා. හොඳට මේ බොල්ලටයක් වත් නැති විදිහට හරියට සාර්ථකව තියෙනවා. අපිට ගොවි නියාමක මිස්කින් අපට උපදෙස් ලැබුණා ඒ විදිහට කරන්න කියලා. අපි ඒ විදිහට ඒ කිව්ව උපදෙස් පරිදි තමයි මේ නිකුත් කරලා මේ අස්සන්න හරියස්සලා තියෙන්නේ. ඉතින් අපිට දැනගන්න තියෙන්නේ අපිට කියන්න තියෙන්නේ අනුන් ගැන විශ්වාසය තියන්න එපා. හදදරාක්ෂිර අවංකව කටයුතු කරන්න, කාබනික පොහොර ගැන විශ්වාසය තබන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මම හැලියගොඩ කෘෂිකර්ම උපදේශක හිමාලි සංජීවනි ඇල්ලේ ආරච්චි. ඇත්තටම රජයෙන් ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර සංකල්පය යටතේ මෙම වැඩසටහන මේ වෙන විට සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. ගොවි මහත්වරුන්ුයි අපිත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට අපිත් ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වසමේ ඉන්න කුපනිස මහත්මියත් මේ සඳහා බොහෝ වෙහෙස මහන්සි වෙලා අපේ දෙපාර්තමේන්තුව විදිහට අපි තාක්ෂණික දැනුමෙන් ගොවීන්ව සන්නද්ධ කරලා පුහුණු වැඩසටහන් පවත්වලා කාබනික පොහොර නිෂ්පාදනය, කාබනික දියර පොහොර නිෂ්පාදනය පිළිබඳ ගොවීන්ව දැනුවත් කිරීම සිදු කරා. ඒ වගේම ගෝජන සේවා දෙපාර්තමේන්තුවෙත් වසම්බාර කුපනිස මහත්මිය විසින් තවදුරටත් ඒ පුහුණු වැඩසටහන් සිද්ධ කරා. ඉතින් ගෝජන සේවා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන සියල්ලගේම දායකත්වය මත මෙම වැඩසටහන ඉතා සාර්ථකව අද දිනේ වෙන විට
මේ ගොවි මහත්තයා වගා කරලා තියෙන BW367 කියන වැරයිටි එක තමයි වගා කරලා තියෙන්නේ. ඇත්තටම අපේ තෙත් කලාපේට වඩා උචිත වැරයිටි එකක් යකඩ මල විෂ වීමට ඔරොත්තු දෙන. ඉතින් ඇත්තටම ගොයම පඳුරු දාලා අවශ්‍ය තරමට වර්ධනය වෙලා හොඳ අස්වැන්නක් මේ පාර අපි මේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඇත්තටම මේ වැරයිටි එකේ මේ ගහක අපිට දැක්කොත් බලා ගන්න පුළුවන්. අපි කියන්නේ නිසි පරතරය අනුව වී වගාව සිද්ධ කරන්න කියලා. ඒ අනුව වැඩි මේ අපිට මේ වගාවේ හොඳින් පඳුරු දාලා හොඳින් පඳුරු දැමූ තරමට තමයි වගාවේ අස්වැන්න හොඳින් සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම මේක අපිට දැක බලා ගන්න පුළුවන්. මේ හොඳින්ම මේ මේ ශාකේ පඳුරක් මේ තරමට වර්ධනය වෙලා තියෙන්නේ. දැන් මේ කන්නේ දීපු කාබනික පොහොර මත කියලා අපිට නිර්ණය කරන්න පුළුවන්. මේ තනතුරට අපි ආපු දවසේ ඉඳන්ම කියන්නේ මිනිසුන්ට වසවිස කන්නේ නැතුව කාබනික පොහොර පාවිච්චි කරලා තමන්ගේ වගාව හදාගන්න කියලා තමයි අපි කිව්වේ. ඇත්තටම ඉතින් අපිට සතුටුයි අපි අපේ ඒ උත්සාහය එක කන්නකදී හරි මේ වගේ සාර්ථක කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. මගේ ගොවියෝ ඇත්තටම සාකි කියනවා අපි කාබනික පොහොර ගැන මොනතරම් රැසීමරදි කතා කරලා තියෙනවද කියලා. මොකද අපේ දරුවෝ ලෙඩ මේ දරුවෝ ඉන්නවා, අපි දකින දරුවෝ ඉන්නවා පිළිකා වගේ රෝගවලට ගොදුරු වෙච්ච. ඉතින් අපි ඒ නිසාම කියනවා අපේ පැරණි ගොවිතැන තමයි අපිට අපේ සිංහල කමට ගැලපෙන්නේ කියලා. ඒ නිසාමයි අපි කාබනික පොහොර පාවිච්චි කරන්න කියලා මිනිසුන්ට කියලා දුන්නේ. ඉතින් අපිට ඇත්තටම සතුටුයි මේ කන්නේ මේ වගේ කාබනික වගාවක් කරලා මේ අපේ ගොවියෝ කියනකොට අපි වසමින් ලදාරි විදිහට ගොවියෝ කියනකොට මේක සාර්ථකයි කියලා මමත් ඇත්තටම මම පිළිගන්නවා සාර්ථකයි කියලා. මොකද අපි හැම කුඹුරක් ගන්නම යනවා. මේ බොල් අඩුයි මේ කුඹුර වල දැක්කහම ලෙඩ අඩුයි. අර යූරියා භාවිත කරන නිසා තමයි ගොඩක් ලෙඩ ආවේ. දැන් මේ වෙනකොට අපිට වෙනදා නම් මේ කුඹුරට එන්න වෙන්නේ ගීඩව බලන්න. ඉතින් ඇත්තටම දැන් මේ වටපිටාව අපිට බැලුවහම පේනවා කොච්චරම මේ ලෙඩක් ඇත්තටම නැහැනේ. තමන් දෙයි හම්තරංග පිටින් ලෙඩක් නේ. අපි මෙහෙම කිව්වට අපිට වස්වාදින්නේ නැහැ. අර ලෙඩ නැහැ ඇත්තටම. පස්සේ අපි කිසිම තැනක ලෙඩක් දැක්කේ නැහැ. ඉතින් අපිට සතුටුයි අපි මිනිස්සුත් එක්ක ගැටෙන අය මේ මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ. කුෂිකර්ම දෙපාර්තමේන්තු වාරා අපි කාබනික පොහොර හදන්න කොවිඩ් කාලේ ගියක් ගන්න මේ ගියා. ඒ කියලා තමයි අපි හැදුවේ. මේ ඉතින් මේගොල්ලන්ගේ මේ වචන ඇහෙනකොට අපිට අපි ගන්න පඩියට නැ නෑ නේ කියලා අපිට හරිම සතුටක් දැනෙනවා. කාබනික පොහොර මොකද මේක අපි ජනාධිපතිතුමා අපිට හඳුන්වලා දුන්න හින්දාම නෙමෙයි මම මේ කියන්නේ. අපි දකිනවා අපේ දරුවන්ට කොච්චර ලෙඩ තියෙනවද කියලා. අපේ දෙමව්පියන්ට අපේ සියලා ආච්චිලාගේ කාලේ නැති ලෙඩ දැන් කොච්චර තියෙනවද කියලා අපි දකිනවා. අපි ගමේ ඇවිදින අය අපි දකිනවා කොලෙස්ටරෝල් තියෙන අය, සීනි තියෙන අය වසමේ කොච්චර ඉන්නවද කියලා. ඉතින් මේ සේරටම හේතුව මේ වස කණ එක කියලා තමයි මගේ නම් මම හැමදාම මිනිසුන්ට කියන්නේ. අපි ආතල මුතල ඉස්සර මේවා කෑවේ නෑ. ඒ මිනිසුන්ට ලෙඩ තිබුණ නෑ. ඒගොල්ලන් හදිසිය හරි වැටිලා මැරුණොත්ින් කියන්නේ යකා ගහලා කියලා. හાર્ට් ඇටැක් කියලා කවුරුත් කිව්වේ නෑනේ. දැන් එහෙම නෙමෙයිනේ. දැන් ගෙදරකට ගියාම ගෙදර පස් දිනකට ලෙඩ. එතකොට ඒකට යන සල්ලි වලට යන බෙහෙත් වලට යන වියදම ඒක ගත්තාම මේ කාබනික පොහොර කියන එකට හුරු වුණා මිනිසුන්ට ඒ ලෙඩක් නෑ. වියදමත් අඩුයි. ඇත්තටම මම නම් කියන්නේ මේක හරිම සාර්ථක ක්‍රමයක් ලංකාවට. මම නම් මම මගේ ජීවිත කාලෙම කිව්වේ මේක මිනිසුන්ට කරන්න කියලා. මම රසවට ආපු දවසින් ඉඳන්ම කිව්වේ මට හරි සතුටුයි. මම මිනිස්සුන්ට කියන්නේ Tamanta මහන්සි වෙලා පොඩ්ඩක් මහන්සි වෙලා මේකට ඇරිලා කරන්න පුළුවන් නම් මේක හරිම සාර්ථක ක්‍රමයක්. අපි ලංකාව වගේ රටකට දුප්පත් අපි දුප්පත් හින්දා අපිට බෙහෙත් ගන්න සල්ලි නැහැ. අපි දුප්පත් මිනිස්සු ගම්වල ඉන්නේ. ඉතින් ඒක ඉතුරු කරගන්න නම් අපි ළමයින්ට වසවිස දෙන්නේ නැතුව අපි මේ කාබනික පොරට හුරු වෙලා මේ වගාවල් කරන්න ඕනේ. ව්‍යාපාර මාත්‍යා වසර 10ක් වෙනවා මේ කුඹුරු වැඩකලීම නැහැ. හරිද? ඊට පස්සේ ඇවිල්ලා මේ මිස් ඇවිල්ලා අපේ පුති ඒ මිස් ඇවිල්ලා කතා කළා. කතා කළා මම ඊට ගොවිල සේරම එක්කව කරලා මේ කුඹුරු මොන හරි කරමු කිව්වා. ඒක පොර ප්‍රශ්නේ බලපෑවා. මං කිව්වා පොර ප්‍රශ්නේ අපිට බලපාන්නේ නැහැ මේකම නම් පුරන්නේ. ඊට පස්සේ මේ මිස් කිව්වා එහෙනම් කුඹුරු වැඩ කරමු කියලා. මං ගොවිය ටික අල්ලගෙන අපි සේරම අල්ලගෙන කුඹුරු ටික වැඩ කළා. මේ කුඹුරු දැන් මේ ඇල හොඳයි. හොඳටම හොඳයි. ඉතින් මිනිස් මේ ගොවියන්ටත් කුඹුරු හොඳයි. මේ මිස් තමයි අපිට ඒ සේවය කොහොම කරලා දුන්නේ. අපිට ඒ මිස්ට කරපු සේවය කරලා දුන්නා. ඉතින් කාබිනක පොර මම නම් පොර මුකුත් දැම්මේ නැහැ මේ ගන්න. ඇත්තම දැම්මේ නැහැ. දැම්මේ නැතුම ගන්නේ අර මේ පුරන් වෙච්ච කුඹුරනේ තිබුණේ. ඉතින් මේ වෙල්ල ආයෙම හොඳයි. අස්වැන්නත් හොඳයි. රසායනික පොර නැතුව වගාව කරන්න පුළුවන්. බැරි නෑ. උනන්දු විතරයි ඕනේ. අපි තවදුරටත් වසවිස කනවද? එහෙම නැත්නම් කාබනික සංයෝගය උදලා හදන ශරීරයට හිතකර, දේශයට හිතකර, පසට හිතකර දේවල් වලින් රට සුවම්පෝෂිතය කරලා අපි තෞක්‍යමත් ජීවිතයක් ගත කරනවද කියන එක හිතලා බලන්න.